අයිබුවන්, ඔබ මේ අවස්ථාව වෙනකොට දන්නවා අර සිදුවිච්ච මොනුෂ්‍ය ඝාතනයේ 300ක් විතර මැරුණා, 400 ගණන් බරපතල ලෙස තුවාලපත් වුණා. නමුත් අද වෙනකොට දවස් 8ක් වෙනවා, මේ සම්බන්ධව කිසිම කෙනෙක් වගකීමක් ගත්තේ නැහැ. ඔබට කියන්න ඕන මේක මොනුෂ්‍ය ඝාතනයක්. මේක රජයේ දැන දැනම නොසැලකිල්ල නිසා සිදුවිච්ච මනුෂ්‍ය ඝාතනයක්. ඔබ දැක්කා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඍජුවම පිළිගත්තා මේ ගැන තොරතුරු තිබුණා, නමුත් මෙච්චර විනාශයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරපුවාම නාගානන්දට ඔහු කිව්වේ මේ සම්බන්ධ සියලුම තොරතුරු පල්ලෙහෙන් ඔක්කොම DIG ට දැනුම් දීලා තිබුණා. නමුත් ඔහුගෙන් ඍජුවම ආපුවාම ජනාධිපතිවරයාට මේ සම්බන්ධ තොරතුරු දුන්නාද කියන එකට ඔහු උත්තර දෙන එක ප්‍රතික්ෂේප කළා. නමුත් මේ අවස්ථාව වෙනකොට සිදුවෙන්න තිබිච්ච සමූහ මිනිස් ඝාතනය දැන් අවසන් වෙලායි, සිදුවෙලා අවසන්. නමුත් මේක රටක එහෙම වෙන්න දෙන්න බෑ. මේකට කවුරු හරි වගකීම බාර ගන්න ඕනේ, රටේ නීතිය ක්‍රියාත්මක වන්න ඕන. මෙවැනි අවස්ථාවක රටේ නීතිය මොකක්ද? දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව නොසැලකිල්ලෙන් කරන මනුෂ්‍ය ඝාතනවලට ඒක බරපතල අපරාධ වරදක්, වසර 5ක දඬන නියමයක් කරන්න පුළුවන් අපරාධ වරදක්. හැබැයි ඒකට නීති පනවන්න, ඒකට නඩු පැවරීමේ බලය තියෙන ජනරජයේ නීතිපතිවරයාට පමණයි. නමුත් ලංකාවේ ඉන්න නීතිපතිවරයා ඇවිල්ලා බරපතල අපරාධ වැරදි කරන සියලු දෙනාම ආරක්ෂා කරන අතිශයම දූෂිත නිලධාරියෙක්. ඒකෙන්ද ඔහුගෙන් මේක බලාපොරොත්තු වෙන්න බෑ. කනගාටුයි. රටේ නීතිපතිරයාගේ ව්‍යවස්ථාපිත වගකීම වන්නේ පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ඔබේ පරම අධිකාරී බලය වංචා කරන අවස්ථාවේදී වහාම ඔවුන්ට එරෙහිව පියවර ගන්න. නමුත් ඒක ලංකාවේ වෙන්නේ නැහැ. ඔහු ඉන්නේ ගිහිල්ලා මේ දූෂිත දේශපාලුවන් හමුවේ දණින් වැටෙන්නත් ඔවුන් ආරක්ෂා කිරීම තමයි. මොකද ඔහු බලාපොරොත්තු වෙන හැම විටම ඉහළට යන්න. ඒක තමයි දැන් ඉන්න ජයන්ත ජයසූරිය ඔය දැන් අග්‍රනිෂ්කාරවරයා හැටියට පත් කළේ. මේකෙදි මේ මගේ අපරාධ වරදකදී ඔබ දැක්කා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පවත්වපු සාකච්ඡාවකදී, මාධ්‍ය සාකච්ඡාවකදී කෙලින් පිළිබඳ මේ සම්බන්ධ මට තොරතුරු ලැබුණා කිව්වා. එතන එහා පැත්තේ වාඩිවල හිටියේ වීරවංශ, ඔහුත් කිව්වා හිටපු ජනාධිපතිරයාට මේ තොරතුරු ලැබුණා කියලා. එහෙමනම් ඇයි මේ ගැන අඩුම ගානේ ඔහු නිකම්ම පුද්ගලයෙක් නෙමෙයි, ඔහු විපක්ෂ නායකවරයා. ආණ්ඩුව තීරණයක් ගත්තේ නැත්නම් ඔහුට දෙනුන දැනුම් දීමක් කරන්න වහාම ඔහුගේ බිරිඳත් මේ ක්‍රිස්තියානි කාන්තාව, කතෝලික කාන්තාව, ඔහුට තිබුණ වහාම දැනුම් දෙන්න ඔක්කොටම කවුරුත් කළේ නැහැ. ඒතුළ ආරක්ෂක ලේකම්වරයා මේක පිළිගත්තර වැඩක් නැහැ. පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා දැන් කියනවා මේ සම්බන්ධව ඔහුට තොරතුරු ලැබුණ නැහැ කියලා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. ඔහු කියන දේවල් මේ රටේ මහජනතාව තවදුරටත් බාර ගන්න නැහැ. අර ඔක්තෝබර් මාසේ 26 කරපු කුමන්ත්‍රණයෙන් පස්සේ ඔබට මතක ඇතිනේ ඔහු කියපු දේවල්. ඒකින්ද ඔහු තමයි ඔහු ගැන කතා කරලා කාලේ නාතිකන එක තේරුවන්නේ. මෙවැනි අවස්ථාවක රටේ නීතියේ ආධිපත්‍ය පතුරවාලීම තමයි නීතිපතිගේ වගකීම. ඒක වෙන්නේ නැති නිසා අද මේ සිද්ධිය වෙලා අද දින 8යි. මේ රටේ නගනද හැමදාම කියන දේ තමයි අපි එකාමෙන් නැගී සිටින්න ඕනේ. ජාති, ආගම්, කුල සියලු දේම බැහැර කළා. ඒකද මේ සියලු දෙනාගේම අයිති ආරක්ෂා කිරීමටත්, මේ දුකට, පීඩාවට, වේදනාවට පස් සියලු දෙනාම වෙනුවෙන් අද මේ සම්බන්ධයෙන් නාගානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවා නීතිපතිට නියෝග කරන්න කියලා මේ අපරාධකරුවන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න. මේකෙදි එපමණක් නොවේ, ඔවුන්ට වන්දි ගෙවීම, ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් මියගේ අයට හා තුවාල ලැබුව අයට මෙම මේක ඉන්න මේ චූදිතයෝ ඉන්නවා, දැනට වගෝත්‍රකරුවෝ ඉන්නවා, 5 දෙනෙකුට විරුද්ධව මේ නඩුව පාවල තියෙන්නේ. ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් වන්දි ගෙවන්න. එපමණක් නොවේ, තම වැදගත් දෙයක් තියෙනවා ඔබට කියන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පිළිගත්ත ඔබේ අයිතියක් හැටියට භාෂණේ හා අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්ති පිළිගන්නේ 14(1)(a). ඒක ඔබේ
කිසි කෙනෙකුට උදුරා ගන්න බැරි පරම අධිකාරී බලයක්. මේ මං මේ කරපු අපරාධයෙන් පස්සේ ඔබට තොරතුරු ගලායම වැළැක්වීම සඳහා රජය මොකද කළේ? ඔක්කොම වැළැක්වුවා. මාධ්‍ය සියල්ලගේම කට වැව්වා. නාගානන්ද උත්සාහ කළා ඔබට ඒක ගැන ප්‍රකාශයක් කරන්න. ඒකත් අප්ලෝඩ් කරන එක නැවැත්තුවා. එංගලන්තෙන් ඒක ලන්ඩන් නුවරින් දැම්ම. ඒකත් නැවැත්තුවා. හැබැයි ආණ්ඩු රජය කියනවා රජය නිල ප්‍රකාශය ඔබට පිළිගන්න කියලා. මොකද්ද මේ වෙන්නේ? ඔබ මේ රටේ පරම අධිකාරියද නැත්නම් මොවුන්ගේ දෙපාමුල් වැඳ වැටෙන මොවුන්ගේ නිවට සේවකයෝද? මොකද්ද මේ වෙන්නේ? බලන්න අර ඉන්දියන් ඉන්ටෙලිජන්ස් ඒජන්සිස් වලින් කරන ලද වීඩියෝ එකක් තියෙනවා, මම හිතන්නේ ඔබ දකිනවා ඒක. ඒක කියනවා කොහොමද රජයට මේ ලංකාවේ ආණ්ඩුවට කොහොමද තොරතුරු දුන්නේ, කොතනටද ගහන්නේ, පල්ලි වලට ගහන්නේ, ගහන්නේ කවුද, ගහන දිනේ, මේ ඔක්කොම ප්‍රිසයිස් පැහැදිලිව දීලා තිබිතයි මේ කලේ. මෙහෙම තියෙද්දි ඔබට ඒ තොරතුරු ලබා නොදී ඕන් කරපු හානියෙන් වෙච්ච මහා විනාශය වහගන්න ඔබේ කටට දැන් ටේප් එකක් දාලා තියෙනවා. ඔක්කොම විදේශයෙන් ආපු ලංකාවට ආපු ටුවරිස්ලා සංචාරික ඔක්කොම යන්න පටන් ගත්තා. පහුගිය 21 වැනිදායින් පස්සේ මේ ජයන්ත ජයසූරිය අග්‍රවංශකාර ධූරයට පත්කිරීමට එරෙහිව නාගානන්ද කොමන්වෙල්ත් එකට, කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට යන්න ඔහුට ආරාධනාවක් තිබුණා. නමුත් ඔහුට යන්න බැරි වුණා. මොකද ටිකට් එකක් ගන්න බෑ. ඔක්කොම ෆ්ලයිට්ස් වල සම්පූර්ණයෙන්ම ෆුල්. 15 දෙනෙක්ගෙන් ටිකට් එකක් ගන්න බැරි තත්ත්වයකට, මොකද ඔක්කොම රට හැර යනවා. ඒකින්ද මේ වැඩේ කරන්න නාගානන්දට අවස්ථාවක් ලැබුණේ නැහැ. නැත්නම් ඒක කොහොම හරි ඔබ වළක්වනවා. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය හැමම බිඳ වැටුණා. ඔබටත් මේ නාගානන්දටත් මේ රටේ හදිසි නීතියක් වුමනා කරලා තිබුණේ නැහැ. ඒකත් දාණ්ඩුනේ මොවුන්ගේ මේ තියෙන නොසලකිල්ල මත. ඇන්දිර නීතියක් දැම්මා. ඒකත් ඔබට මේ ඔක්කොම බිඳින සිදුනේ මොවුන්ගේ නොසලකිල්ල මත. ඔබේ සාමාන්‍ය ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම අවුල් කළා. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි මේ සියලු දෙනාම. මේකට අමතක කරන්න රතු නිල් කොළ ඔක්කොම පැත්තකට දාන්න. ඔබේ අයිති ගැන හිතන්න. ඔබයි මේ රටේ පරමාධිකාරී. එන්නේ ඒ ඒ එන්නේ ඒ දෘෂ්ටියෙන් බලන්න. මේකට රැවටෙන්න එපා තවදුරටත්. ඒක තමයි හැමදාම දෙන පණිවිඩය නාගානන්ද ඔබට. මේකට අපි මොනවා හරි විධිමත් ස්ථිර වැඩපිළිවෙලක් ගන්න ඕනේ. මේ රට මේ විදිහට තවදුරටත් කාන්වේ ගහගෙන යන්න දෙන්න බෑ. ඒ වෙච්ච හානිය වචනයෙන් කියලා නිම කරන්න බෑ. ආර්ථිකය එහෙමම බිඳ වැටුණා. මොවුන් එක කවදාකවත් පිළිගන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එදිනෙදා වැඩ සම්පූර්ණයෙන්ම අඩාල වුණා. මේ ගිය සතියේ මේ නඩුව නාගානන්ද පනවන්න මේක තමයි අද පවරපු නැද්දී ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ නඩුව ගිය සතියේ පවරන්න උත්සාහ කරන්න බැදුවම මේට අමතරව තව මහාධිකරණේ නඩුවක්. මහාධිකරණේ සීලුවම ස්ටාෆ් එක කවුරුත් නැහැ. එකයි 45 වෙනකොට ඔක්කොම වහලා ගිහිල්ලා. මෙන්න රටේ තත්වය. ඒ තත්වයට තමයි අද රටපත් වෙලා තියෙන්නේ. මේකට ප්‍රධානම අංගය හේතුව තමයි මේ රටේ මේක තවමත් ඔබට බහුතරයකට තේරෙලා නැහැ. ඇයි මේ නාගානන්ද හැමදාම නීති ආධිපත්‍ය ගැන මෙච්චර පුන පුනා කියන්නේ ඇයි කියලා. ඒක නැති නිසා තමයි මේ රටේ පොදු සම්පත් හොරකම් කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තු ඉන්න 225ට ජනාධිපතිවරයාට නීතිපතිවරයාව හංගනවා, අධිකරණයේ දාලා දුවනවා. මේක හොඳක්. මේක තමන්ගේම මනසින් දකින්න. අපරාධකරුවන්ට එරෙහිව වැදගත්ම නඩු කියනකොට අග්‍රවංශ කාර්යවරයා අපව දාලා දුවනවා. ඔන්න ඔබේ මේ රටේ. මේක තමයි මේ රටේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. මේ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණවමින් පවරමින් මේක දැන් විභාගයට ගැනීම සඳහා දින නියම කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. මේ සමගම තව වැදගත් තොරතුරක් තියෙනවා ඔබට. කියන්නේ අද ලංකාවේ නීතිඥ සංගමයේ ප්‍රථම වතාවට අද නාගානන්දට ප්‍රකාශ කළ අධිකරණයේදී නීතිඥ සංගමයේ සභාපති කාලින් ඉන්දතිස්ස නීතිඥ සංගමයත් මේ සම්බන්ධව පියවර ගන්නවා කියලා මම හිතනවා. ඒක ඔහු ඒ විදිහටම කරයි කියලා. මොකද ලංකාවේ නීතිඥ ප්‍රජාව හා අධිකරණය හරියට හිටගත්තොත්
මේ ඔක්කොම ඉවරයි. මම නැවත කියනවා, ලංකාවේ නීතිඥ ප්‍රජාව සහ අධිකරණය මේ මංකොල්ලේට එරෙහිව ඍජුව හිටගත්තොත් එදායින් පස්සේ මේ ඔක්කොම නවත්තන්න පුළුවන්. එන්නේ එතනට තමයි මේ නගන සෑම උත්සාහයක් කරන්න ඇදගෙන යන්නේ. ඔහු සෑම විටම අධිකරණයට කියන දෙන පණිවිඩය මෙච්චරයි. ඔහු කෙටිම අග්‍රවිචකාරවරයාට පහුගිය 11 වෙනිදා කිව්වා, අර පර්මිට් වංචාවේදී මන්ත්‍රීවරු රස්සිය ගන්න ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ඒ නඩුවේ චූදිතයෝ රසා නීතිපති දූෂණ කොමිසම ඒ නඩුවේ ඔක්කොම චූදිතයෝ. නගරදුරට කෙලින්ම කිව්වා නලින් පෙරණ මහත්මයාට කිව්වා, නිර්භයව ජනතාවගේ අධිකරණ බලය බල ගන්නවන්න. මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව විදේශ විනිසුරන් මේ රටට ගෙන ඒක වළක්වන්න. ඒක කරන්න පෞරුෂයක් තියෙන්න ඕන. ඔහුට ඒක තිබුණේ නැහැ. ඔහුත් ඒ නඩුවෙන් ඉවත් වුණා. ඔබ දන්නවද? මේ වෙනකොට ඒ නඩුව විමසීම නඩුකාරවරු විනිශ්චකාරවරු 6 දිනක් ප්‍රතික්ෂේප කළා. අග්‍ර විනිශ්චකාරවරයාත් එක්ක. ඒකෙන්ද නාගානන්ද නම් මේක හොඳට දකිනවා. මොකද්ද? මේ රට කාන්වේ ගසාගෙන යාම වළක්වන්න බෑ. මේ රටේ යමක් දන්න කියන අය නිර්භය විදිරියට එනකම්. අහිංසක මිනිස්සු කිසි දෙයක් කරගන්න බැරි අය මේ දේශපාලනඥයෝ පස්සේ දණින් වැටෙන එක ඇත්ත. ඔවුන්ට හොඳට දිය කළා දෙනවා පුන්නක් උබී පල්ලා කියලා ඒකට ඔවුන් රැවටෙනවා. නමුත් අනිත් අයට තේරෙනවා වගකීමක් සමාජෙ මෙහා ජාතික වගකීමක් තියන නෑ අපිට මේ රට මේ විදිහට යන්න දෙන්න බෑ තවදුරටත්. අපි මේකේ පෙරමුණ ගමු කියලා. අන්න ඒ දේ කරන්න ඉදිරියට එන එක දේ තමයි නාගන්නද ඔබ සමගම ඉල්ලන්නේ. ඒ වගකීම අපි ගමු. මේ රට මේ විදිහට කාන්වී ගසාගෙන යනවා කියන එක මහා අපරාධයක්. එකාවන්ව එක්සත්ව එක්සිත්ව අපි ඒ දේ කරමු. බොහොම ස්තුතියි.